සංකල්පය බී කළ පුද්ගලයා තිලාන්. ඔහු අතේ තමයි ඔගේ සීනයක්තම අද දවසේද මේ විදිට මල් පල ගැන්වන්න. හැබඒ සීනය වඩත් විදිමත්ව කරන්න ඒවගේ සීනය වඩාත් විධමත්ව සමාජගත කරන්න සාහ තාක්ෂණිකෝ මේ වැඩේ කරන්න ඔහු හොඳ ජූරයක් පීටවා ගත්තා. ඒක ඇනේ කාටවත් දොස් කියන්න බැරි කාටවත් චෝදනා කරන්න බැරි බොහම ශක්තිමත් ජූරයක්ක් ොහො පිටවා ගත්ත. ඉතින්න්න ජුරයේ සභාපතිවරයාට ගෞර ලදම ආරධන කරසින එදා කැටියෙන් වචන වල්පයක් කතාතකරට ආචාරය හර්ශ බී අභේකොන්. අපතුමට බොම ගෞරෙන් ආරධන කක්‍රශන වස්ථාවදී සමස්ත ජූරි සභාාවටුවෙන් වචන ස්වල්පයක් කතාකර. ශ්‍රීලාංකය ඉතිහාසේ ශීලාංකය ක්‍රිකට්වංශකතාවේ ස්වර්ණමය සටහනක් එක් කළ හිටපුරිකටනායක. ර්ජන රංන්තුග මැත්තුමනි වගේ හිට අමාත්‍ය ජාතික ක්‍රීඩා සභාවේ සභාාවත්තුමනි සිී ලංකාවට ජාතියන්තර කීත්‍යයක් එක්කළ අලේලාම මැත්තුමනි එවගේම මේ ස්පොට්ට් ඉන්පෝ සම්මානුරලේ නිර්මාතෘ ස්පොට්ඉන් පෝ සභහපති තිලාන් රංගන මැත්තුමනි එවගේ කඩා ජාතන්තර කීඩ වලින් සහ සී ලංකාවට විශේෂෙන්ම පදක්කම් ගෙනාපුී ක්‍රීඩාව පිළිබඳව ලෝකෙට රැගෙන ගේපු ක්‍රීඩා පරිපාලෙකු ක්‍රීඩා කළමනාකරු එවගේම ක්‍රීඩා මාධ්‍යවේදීන් මෙස් සියලු දෙනාගම අවසරයි මර්තාමත්ම ගෞරනිී අවස්ථාවක් කරගන්නවා ස්පෝට් ඉන්පෝ සම්මාන උලෙ හෙම නැත්තන් ක්‍රිකට් ඇගෙහිම් මුලෙ එක නැත්තම් මුළලු සමස්ස ක්‍රීඩාව ඇගේීම සඳහා දෙදස් පහලවෙේ සිට. ජූරී සභවක් විදිහට කටයුතු රීමට අ අවස්ථාවක් ලබාදීම් පිළිබඳව. ඒ වගේම මේ සම්මානුල්ලෙ ජූරි සභහවක්කදියට සන්ධනයක නායක ගාමනිි ජයසිංහ සීවිලි ජයවික්‍රම වැනි ක්‍රීඩාවේ ප්‍රවීන නැත්තන් ක්‍රීඩාව පිළිබඳව යම් ප්‍රාමාණික දැනුමක් තින පිරිසක් එක්කරගෙන ජූරි සභහවක් විදිහයට. මේ පාසල් ක්‍රීඩවුලල, ඇගේීම සඳහා මේ ජූරටම අපට මේ කටයුත්ත භාරදීව සම්බන්ධ. අප මා ආධ්‍යේදී ක විහට ක්‍රීඩාවද්‍යයන කරන කෙනෙක් ක්‍රීඩා පිළිබඳව කියව ක්‍රීඩා පිළි මද පර්ේෂණන ක්‍රඩා පිළිමද යම් ගවශෂයක් කරන කෙනෙක්දට මට අලේනාම මැත්තුමා සහ අර්ුන රණතුන්ව මැත්තුමන්ගේ කතාවලින් ම ගත්ත එක අදහසක් මේ ජූරි සභාව කටයුතු කරන ආකාරය පිළිබඳව යම් අදහසක් ඔබට ඉදිරිපත් කිරීම සඳහා මම අවස්ථාවක් කරගන්නවා. රනතුග ැතුමන අලේ ලා ම මැත්තුමනිි ඔබ ක්‍රීඩාව පිළිබඳව යම් විශ්ලේෂයක් කර. අි දන්නවා ක්‍රීඩාවේ වැදගත්ම වන්නේ ක්‍රීඩාව අධ්‍යයනය කෙරමින් මේරටේ ක්‍රීඩාව යම්කිසි දිසාත්නනයකට ගෙනයම සඳහා පාස්සර ප්‍රජාව සිට ්‍රීඩාව ජාතියන්ත්‍ර ක්‍රීඩාව දක්වා මේරටේ දරුවන් මේරටේ ක්‍රීඩකයන් ඔසවා තබා ගැනීම සඳ යම්කිසි දර්ශනයක් එහෙම නැත්තා යම් කිසිේ දැක්මක්. ඒ රට වගේම ක්‍රඩා අමාත්‍යංශත ක්‍රීඩාවේ නිීලණ සිල් දෙනාටම තිබේති. ඔබේ සරණමාදහ සතමයි ක්‍රීඩාවේ ධර්ශනිකත්වය. ඔබ ක්‍රීඩා අධ්‍යනය කරමින් ක්‍රීඩාව පිළිබඳව යම් දැක්මක් සහිත මෙටඒ ක්‍රීඩාවට අනාගත වටිනාකමක් එක්ක රඩනම්, ක්‍රඩා අමාත්‍යංශට රජයක් විදියට දැක්මක් තිබේතුේඒ ක්‍රීඩාවේ දර්ශ්නිිකත්වය තමයි බ ප්‍රකාශ කරේ. ජාතිය ක්‍රීඩා සභවිදියට ක්‍රීඩාව අධ්‍යනය කළ තු ආකාරය, වාාසල් ප්‍රජාවේ සිට, ජාතික සහ ජාත්‍යන්ත්‍ර ක්‍රීඩාවට, අපේ දරුවන් ප්‍රවේශ කිරීම සඳහා දැක්මකින් තොරව යන ගමනක ප්‍රතිඵලය ඉතාමත්ම අප බලාපොරොත්තනට වඩා. යම් කේද ජනටක එනිසා මේ අමස්ථාව යම් මාකාරගන් පාසල් ප්‍රජාවය සිට මේ ක්‍රීඩාව ඉදිරිට ගෙන අයම සඳහා. ඔබ ඉදිරිපාත් කරපුේ විශ්ලේෂණය මහිතනා කීඩා පර්ේෂණයක් පිළිබඳව ක්‍රීඩා මාත්‍යන්ශයට ජාතික ක්‍රීඩා සබහවට මේක අවස්ථාවක් කරගෙන අපේ රටේ පාසල් ක්‍රීඩාවතුලින් ගිලිහෙන දරුවන්ගේ අනාගතය යම් සමස්සයක් විදිහට ඔබ කටයුතු කරපුවාකටම පෙන්වදීපුවා කට්ට සිට දෙකේ ප්‍රතිසතය අරු රතුන්ග තුමක ගේ සිර හයදක්වා ගෙනන්න පුළුවන්නම්. ඒය මේරටේ ශ්‍රීලංකා ක්‍රිකට්විතර නෙමේ ස්‍රීලංකාවේ සමස්ස ක්‍රීඩා තුළම පදනමම් බවට පත්වනවා ඒ තමයි ශ්‍රීලංකාවේ දැක්ම. එනු සම වචනයක් ඇතු කරන්න ඔබ දෙපලගම කතාවට ක්‍රීඩාවට දර්ශනිකත්වත්යක් අවශයි. ක්‍රීඩාවේ දර්ශනක ප්‍රවශය තමයි අද මේ එලි දැක්වෙන පාසල් ක්‍රකට් නැත්තම් පාසල් සමස්ත ක්‍රීඩාව ඇගීමේ සම්මාන උලලේ හර. ඒවගේ මම තව අදහසක් කියයන්නම්. න් ැතුව හිටවා මාත්‍යවරක් බ ප්‍රතිපත්ති සම්පාදක ප්‍රතිපත්ති තිීන්දු ගැනීමේ අමාත්‍ය මන්ලේසිට මේ ටේ යමකිසි රාජ්‍ය පාලන ප්‍රතිපත්ති තින්ු ගැනීම සඳහඔබ දායකත්යක් දක් පලතියනවා. පසුගේ දස්ක මා දෙක් නොම්බර් දහත්වන්න කැන ලෝක දර්ශික දිනේ. එක්සත් ජාතින්ගේ සංගධහන ජාතයන්ත්‍ර යනුස්කෝව නම් කරල තියනවා නොම්බර් දහය නොම්බර් දාාත. ලෝක ධර්ශනික දිනය කියලා. එනිසා ලෝකේ හැම රටකටම හැම ජාතිකටම මේ ධර්ශනික ප්‍රවේශය කියනක වැදගත්තයෙනවා. ඒසා ප්‍රතිපත්්‍ය සම්පාදනයේ ක්‍රඩාවය පමණක් නොවෙයි විදේශ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන් බලශක්ති වෙන්න පුළුවන් ආර්ථිකය වෙන්න පුළුවන් ඒ දර්ශණික කෙරීම ඔබ කිව්වා වගේ ධර්ශනිික කෙරීමක් තියෙන මිනිස්සුන් අවශ්‍යයි මේ ප්‍රතිපත්ති සම්පාධය සහ ප්‍රතිපත්තිය තින්දු ගැීමද ක්‍රීඩාාවවිදී විශේෂ මයිල්ලන්න කැමැති. එවැනි ධර්ශනිික කෙවීමක් තියන, ධර්ශක ප්‍රවේශක්තියෙන. මිනිස්සුම් ක්‍රීඩාවට එක්කිරීම සඳහා මෙවන් වැඩපියවල අවශ්‍යතාවය ක්‍රීඩා අමාත්‍යංශි පැත්තිෙන් නැත්න රජයක් විදිහට මීට වඩා ප්‍රතිපත්ති සම්පාදනී අධ්‍යනය කළ යතුයි අපේ පස්සල් ප්‍රජාව විශේෂයෙන්ම අධ්‍යහමන අමාත්‍යංශි සහ ක්‍රීඩා අමාත්‍යංශ ඒක අබද්දව මේ වැඩපිළිවලට දර්ශනික ප්‍රවේශයක් එක්කරන්න කෙල ඔබ සිරධනාටම රධනාකන්න අ යගේම ඉල්ලා සිටිනවා එවගේ අපේ ජූරයක්ක්දිට පිට මේ ඇගැනීම් කිරීමට ලබාදීප අවස්ථාව බොහම පක්ෂපාදවිලට අපේ අද්දකම් සාපේ දැනුම ඒ සත්කාරය වෙනුවෙන් ඉතාමත්ම නිර්්‍යාජව සහ අවංක යොදනුවක එකත් ප්‍රකාශ කරමින් ඔබ සසිලු දෙනාටම සුභානානගත ප්‍රාථ කන බොමිස.